ගුරුපුතුගස් ස්්‍රප්පැහැයයි දොන්තතකටතා කොහා හඬයි ගම සැරසේ දොන්තතකටතා කැවුම් කොකිස් තෙලේනටයි දොන්තතකටතා අවුරුද්දත් ළඟළඟ ඒ දොන්තතකටතා තරිකිට දොන්තතකටතා කොහෝ කොහෝ හඬ හෙද්දී එරබුදුගස්වල රතුපාටට මල්පිපෙද්දී පුංචි අපේ හෙත්වලත් සතුටු මල් පෝදින්නේ අලුත් අවුරුද්ද ළඟළඟ මෙනවා කියන සුභම සුභ ආරංචියත් එක්ක. ඉතින් අපිට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තව දවස් කිහිපයක් විතරයි. ඉතින් ඒ සතුටත් හිතේ තියාගෙන අද දවසේදීත් ගීත රසවින්දනය ගැන කතා කරන්න ඔයාලගේ ආදරණීය වැඩසටහන කුරුල්ලන්ට ගීතලෙන් ඔන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අද දවසේදී අපිට මේ ගීත රසවින්දනය ගැන කියලා දෙන්න එන්නේ කවුද කියලා මුලින්ම අපි බලලෙමු. ජයකුඩි ආරච්චිගේ දොන් එඩ්වඩ් තිමති ජයකුඩි නම් වූ මේ සොඳුරු සංගීතවේදියා උපත ලැබුවේ කෑගල්ල හෙට්ටිමුල්ලේදී. බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයෙන් පාසල් දිවිය ඇරඹූ ඔහු තවත් පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබුවා. එඩ්වඩ් තම පාසල් අධ්‍යාපනය නිමා කළේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහාවිද්‍යාලයෙන්. හෙළයේ මහා ගන්ධර්ව පණ්ඩිත අමරදේවයන්ගේ ඇසුර තරුණ එඩ්වඩ්ට ලැබෙන්නේ රජයේ සංගීත විද්‍යාලයේදී. එසේම එම සංගීත විද්‍යායතනය ඔහුගේ සංගීත කුසලතාවන්ට ප්‍රශස්ත වේදිකාවක් සැපයූ බවත් කිව යුතුමයි. ජාතික ගුවන් විදුලියේ ආධුනික ගායන ශිල්පියෙකු ලෙස ගායන ශාස්ත්‍රයට පිවිසෙන එඩ්වඩ් පොදුජන රසවින්දනය පුළුල් කිරීමට ගැයූ ගීත සංඛ්‍යාව අතිමහත්. එසේම සංගීතඥයෙකු ලෙසින්ද ඔහු සිංහල ස්වභාවිත ගීතයට විශිෂ්ට දායකත්වයක් ලබා දෙමින් සිටිනවා. සංගීත ආචාර්යවරයෙකු වූ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලයේ සිසුන්ට වසර ගණනාවක් සංගීත ඥානය ලබා දීමට කැප වී සිටියා. කලක් අධ්‍යාපන අමාත්‍යංශයේ පෙරදිග සංගීත අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු ක්‍රියා කළා. එමෙන්ම කුඩා දරුවන්ගේ රසවින්දනය පිළිබඳ අතිශය සංවේදී ඔහු නිර්මාණය කළ සත්තරුමල් ළමා ගීත එකතුව දරුවන්ගේ ගීත රසවින්දනය පුළුල් කළ නිර්මාණ පෙළක්. පාසල් වියේ සිටම සියුම් රංගන හැකියාවක් පළ කළ මේ සංගීතවේදියා වේදිකාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රවල තම ප්‍රතිභාව පළ කිරීම විශේෂත්වයක්. එසේම බෝසත් ගන්ධර්ව ගුත්තිල පඬිතුමාගේ චරිතය තේමා කර ගනිමින් දැනට නිර්මාණය කරමින් පවතින ගුත්තිල සිනමා පටයේ ගුත්තිල පඬිතුමා ලෙස රංගනයට එක්වන්නේද එඩ්වඩ් ජයකුඩි සංගීතවේදියායි. එය ඔහුගේ සමස්ත කලා දිවියේම සොඳුරු සිහිවටනයක් වනු ඇති. පුංචි ඔබේ රසවින්දනය පුළුල් කිරීමේ අරමුණින් මේ ප්‍රතිභාන්විත සංගීතවේදියා අද කුරුල්ලන්ට ගී මණ්ඩපයට එක්වනවා. අයිබෝන් මාමේ. අයිබෝන් දූල පුතාලා. ඉතින් මාමා අපේ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් සහ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ මාමත් එක්ක අද ගොඩක් දේවල් අපිට කතා බහ කරන්න තියෙනවා. මාමේ, මුලින්ම අපි තෝරගත්තු ගීතය ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගීතේනේ. මාම මේ ගීතය ගැන මොකද හිතන්නේ? ඔව්, දැන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපේ ජාතික අවුරුද්දනේ. මේ අවුරුදු කාලෙට මාධ්‍යවලින් ඇහෙන වැඩිපුරම ඇහෙන ගීත හතරක් පහක් තියෙනවා. ඒ හතරක් පහක් අතරින් මේ ගීතය ඉතාමත් වැදගත්. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා කියන දැන් මේ ගීතය අහන කෙනෙකුට මේ සිංහල අවුරුද්දේ නැකත් චාරිත්‍ර කැවිලි පෙවිලි වල නම් නේද වෙන ක්‍රීඩා මේ සියල්ල අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා හොඳට පැහැදිලි කරගන්න පුළුවන් හොඳ ගීතයක්. ඉතින් ඒ නිසා මේ ගීතය හරිම ජනප්‍රියයි. මේක චිත්‍රපටයක ඇතුළත් වුණේ දිහිවරයෝ කියන චිත්‍රපටයේ මට මතක හැටියට. මාමේ, ජන ක්‍රීඩා වලටත් ගීත හැදිලා තියෙනවා නේද? ඔව්. දැන් ජන ක්‍රීඩා කියන්නේ ඉස්සර අපේ මේ ගංගොල ළමයින්ට අද වාගේ ඉතින් ඔය අන්තර්ජාලය වෙන මේ විදුලිමය භාණ්ඩ තියෙන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ එහෙම අපේ ගංගොල තිබ්බේ නෑනේ. අපේ ගංගොල ළමයි සෙල්ලම් කෙරුවේ පොල් පිති කපාගෙන
ලනු බැඳලා උන්චිලිපදිනවා නේද? සෙල්ලම් කරන්න එහෙමත් ලොකු පහසුකම් තිබ්බේ නෑ. හැබැයි ගමේ හොඳට ඉඩ තියෙනවා, වෙලේ කමතේ එහෙම පිට්ටනිවල. ඉතින් ජන ක්‍රීඩා කියන්නේ අපේ ගැමියෝ ඉස්සර ගැමි ළමයි සෙල්ලම් කෙරුවා. සෙල්ලම් කරනකොට විවිධ ක්‍රීඩා, ඒ ක්‍රීඩාවලට අදාළ ගීත තියෙනවා. දැන් කලගෙඩි නටනකොට තියෙන කලගෙඩි සෙල්ලමේ අර අහසට පිඹිනා එරන් කලේයා එහෙම. එතකොට ඔංචිලි පදිනකොට ඒකත් ක්‍රීඩාවක් නේද? මේ ඔලිඳ කෙලිය අහලා තියෙනව නේද? ඒ වාගේ ක්‍රීඩා එක ගීතත් කවිත් ගොඩක් ආවා. ඉතින් ඒක නිසා තමයි දුව ඇහුවේ ජන ක්‍රීඩා ජන ගීත. ඒ කෙලි කෙලි ගීත කියලා කියනවනේ ඒවට, ජන ක්‍රීඩාවලදී ගායන ගීත කෙලි ගීත. එහෙම තිබුණා ඉතින් ඉස්සර. ඉතින් දැන් අපි සිංදුව ගැන ගොඩක් දේවල් මාමත් එක්ක කතා කරානේ. දැන් අපි ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා කියන ගීතය අපේ නංගිලා මල්ලිලත් එක්ක ගායනා කරන්න තමයි ඔන්න දැන් ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි මේ ලස්සන ගීතේ රස විඳලා එමු. ඇවිල්ලා ඇවිල්ලා
මාමේ අපේ නංගිල මල්ලිල රස්සල්ට ඒ ගීතේ ගායනා කරාද? ඇත්තටම ඉතින් මේ දරුවන්ට හොඳ හැකියාවක් තියෙනවනේ. ඒ කුසලතාවය තමයි මේ පෙන්වන්නේ ජාතික රූපවාහිනිය හරහා කුරුල්ලන්ට ගී නේද? කුරුල්ලෝ ටික වාගේ කුරුල්ලන්ට ලස්සනට ගීත ගායන පුළුවන් නේද? ඔව්. ඉතින් ඒ වාගේ හොඳට මේ ගීතේ ගායනා කළා. මාමේ ගීතේ කියන්නේ සාහිත්‍යයේත් සංගීතයේත් එකතුවක් කියලා කිව්වොත් මම ඒකට එකඟ වෙනවද? ඔය ඇත්ත. දැන් ගීතයක් වුණාම තියෙන්න ඕනේ ඒකට සංකල්පයක් නේද? ඒකට ගේය පද රචනය, එහෙම නැත්නම් ගීත රචනාව කියනවා. ඒකට හොඳ තනු නිර්මාණයක්, ඒ කියන්නේ නාද මාලාවක් මුසු වෙන්න ඕනේ. බොහොම ලයන්විත ඒ ගීතයට උචිත නාද මාලාව බිහි වෙන්න. ඊට පස්සේ කවුරුන් හෝ ඒක ගායනා කරන්න ඕනේ. එතකොට නිගීතයක් වෙන්නේ නේද? ඉතින් අපි ආසයි නේද හොඳ දේවල් අහන්න. සාහිත්‍ය ගුණාංග තියෙන්න ඕනේ. එතකොට තමයි ළමයින්ට තේරෙන්න ඕනේ නේද? පැහැදිලි වුණාම තමයි ඒක හොඳ ගීතයක් බවට පත් වෙන්නේ. හොඳයි. ඊළඟට අපි තෝරගෙන තියෙන්නේ තවත් ලස්සන අවුරුද්ද ගැන කියවෙන ගීතයක්. දැන් පරිසරයේත් ගොඩක් වෙනස්කම් ඇති වෙනවනේ මාමේ මේ අවුරුද්දත් එක්ක. මේ අබාත්තේ කොහෝ කොහෝ කියන ගීතේ තමයි මේ ළඟට අපි තෝරගත්තේ. මේ ගීතය ගැනත් අපි කතා කරමු මාමේ. මේකත් චිත්‍රපට ගීයක්. අවුරුදු කාලෙට කොහා අමතකම කරන්න බෑනේ. අමතක කරන්නම බෑ. පළතුරු මං අර කලින් කිව්වේ. පළතුරු දැන් මී අඹ අත්තේ. මී අඹ කාලා තියෙනවද? ඈ? හරිම පැණි රහයි. ඉතින් ඒ සත්තු හරියට එනවා නේද? කුරුල්ල එහෙම මේ ඒ කාලෙට හරියට එනවා මේ පළතුරු කන්න. එහෙම එනවා. ඉතින් මේකත් අර දරුවන්ට දැන් මෙහෙම ගීත අර මං කලින් කිව්වා හරි හොඳයි. මේ අවුරුද්දේ අසිරිය මේ වෙනවා. දැන් කොහා කියපු ගමන් අපට අවුරුද්දේ අසිරිය පොඩ්ඩක් හිතට දැනෙනවා නේද? ඒක තමයි මේ ගීතෙන් කෙරෙන්නේ සිදුවේ යුත්තේ එයි කියලායි මං හිතන්නේ. මාමේ මම නම් කහත් එක්ක කොහොම කොහොම කියලා තරඟට කෑ ගහනවා. මාමත් පඩි කාලේ එහෙමද? එතකොට කවුද දිනන්නේ? කොහාද ඔයාද දිනන්නේ? දුලාරණගේ දිනන ඇති නේද මාව? හ්ම්. ඒ අපිත් ආසයි. දැන් මේ පුතේ දැන් සංගීතෙදිත් කරන්නේ අපි යම් දෙයක් අහලා ඒක අනුකරණය කරනවා. ඒ නාදයක් අපට ඇහුනහම ඒක අපි අනුකරණය කරන්න පෙළඹෙනවා. බොහෝ අය කියන අනුකරණය කරන එක හොඳ නෑ කියලා. නමුත් අපි සංගීතයේදී නාද අනුකරණය කළා තමයි අපි ඒ නාදය නිපදවන්නේ. ඒ නිසා පොඩි කාලේ මටත් හිතෙනවා දැන් සමහර ළමයි ඉන්නවා දැන් බල්ලෙක් බුරන කොටත් වව් වව් කියලා බල්ලව කුලප්පු කරනවා නේද? පූසෙඥා උගාලා කෑ ගහනකොට අපටත් පොඩ්ඩක් හිතෙනවා එහෙම කියන්න. ඉතින් කොහා කෑ ගහනකොට විශේෂයෙන් කොහාගේ නාදේ අනුකරණය කළා අපටත් ගිරවෙක් එහෙම කෑ ගහනකොටත් එහෙම නේද? ඒක තමයි ඉතින් ළමයින්ගේ සිරිත. මාමේ ඇයි අපි අලුත් අවුරුද්දේ අප්‍රේල් මාසයට මගුල් මාසයක් කියලා කියන්නේ? ඔව් ඉතින් බක් මාසයනේ භාග්‍යවන්ත මාසය. හරියට මුළු රටේම මංගල්‍යයක් වගේ නේ. මංගල්‍යයක් හැම තැනම හැමෝම ප්‍රීතියෙන්. ඇයි මං අර කලින් කිව්වේ අස්වැන්න නෙලාගෙන ඒ ගස්වල මලින් පලින් පිරිලා ගස්වැල්. ඉතින් ඒ නිසා රටම එකම මංගල්‍යයක්. ඒකයි මගුල් මාසය කියන්නේ. හොඳයි. එහෙනම් දැන් අපි මාමත් එක්ක ගොඩක් කතා කරපු නිසා මේ අබාත්තේ කොහොම කොහොම ගීතය රස විඳින්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේ ගීතය අද අපේ මැදිරියේ ගායනා කරන්නේ උපේක මල්ලි තෙනුෂිකාවින්ද්‍යා නංගි. වෙලාවට කලාව උබ
හොඳයි ඉතින් අද දවසේදී අවුරුද්දත් ළඟ ළඟම එන හින්දා අපි අවුරුද්ද ගැන කියවෙන ලස්සන ගීත තෝරගෙන ඉන්නවා. හැබැයි මෙලඟට අපි ටිකක් වෙනස් ගීතයකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ගීතේ මාමේ මාම ගායනා කරන ගීතයක් නටාෂාක්කත් එක්ක එකතු වෙලා සුළඟක් වී මං යනවා ගීතේ තමයි දැන් අපි තෝරගෙන ඉන්නේ. අපි මේ ගීතය ගැනත් කතා කරමු මාමේ. දැන් අපට ඉන්නේ ලොකුම වස්තුව තමයි අම්මයි තාත්තයි නේද? අම්මලා තාත්තලාට ඉන්න ලොකුම වස්තු තමයි කවුද? අපි යන්න හරි. ඉතින් අම්මලා තාත්තලා දූලා පුතාලා එකට අත්වැල් බැඳගෙන ඉන්න ඕනේ. ඒක තමයි. හැබැයි ඔක අවුරුද්දට විතරක් නෙමෙයි නේද? හැමදාම එහෙම බොහොම සමගියෙන් ඉන්න ඕනේ. ඉතින් දැන් අප්පච්චි කෙනෙක් දුව හුරතල් කරන අවස්ථාවක් තමයි මේ සුළඟක් වී මං යනවා කියන්නේ. ඉතින් මේ දුව එක එක જાති කියනවා අප්පච්චිට. අප්පච්චිත් ඒවට හොඳ හොඳ උත්තර දෙනවා. දැන් සංවාද ගීත අහලා තියෙනවනේ. එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා, එක්කෙනෙක් උත්තරයක් දෙනවා. ඒවා ගීතවලත් තියෙනවා. මාමේ, ගොඩක් ළමා ගීතවල මං අහලා තියෙනවා වැස්ස, සුළඟ, හඳ වගේ දේවල් උපමා කරගෙන තියෙනවා. ඒ ඇයි මාමේ? දැන් ළමා ගීතවල විශේෂ ළමයි ආසයි නේද හඳ බලන්න, තරු බලන්න, තරු ගණින්නත් ආසයි නේද රැයට? ගණන් කරන්න පුළුවන් නේද තරු? බැයිද? අපි ඉතින් පොඩි කාලේ අපිත් තරු ගණන් කෙරුවා. දේ දුන්න, වැස්ස, වලාකුළු මේවා හරිම සමීපයි ළමයින්ට. දැන් චිත්‍රයක් අඳිනකොටත් අපි මේවා අඳින්න ආසයි නේද? චිත්‍ර අඳිනකොට එහෙම අඳින්න ආසයි. ඉතින් කවියෝ ගීත රචකයෝ මේ ළමා ගීත ලියද්දි විශේෂයෙන්ම විශේෂයෙන් ක්‍රීඩා යොදා ගන්නවා. ඒ අතරේ ස්වභාව සෞන්දර්ය, ගස්වැල්, මල් ගැන, ඔය පුතා කියපු දේවල් ගැන හරි ආසාවෙන් ලියනවා. මොකද ඒක දරුවන්ට අත්දැකීම නේ. දැකලා තියෙනවා. දැන් හඳ ගැන අපි ගීතයක් ඇහුවොත් අපි හඳ දැකලා තියෙනවා. හඳ අපිට අලුතෙන් කියලා දෙන්න ඕනේ. තරු ගැන දැකලා තියෙනවා. ඒ නිසා තමයි
ඒ ගීත රචකයින් කවියන් මේ වාගේ දේවල් උපමාවට ගන්න. මාමේ මම අපි ගොඩාක් ආස කරන චරිතයක්. මාම වගේ දක්ෂ වෙන්න නම් අපි කොහොමද වැඩ කටයුතු කරන්නේ? එකක් තමයි හොඳට අත්දැකීම් ලබා ගන්න ඕනේ. අනික් අය එක්ක සමගියෙන් ඉන්න ඕනේ. එතකොට හැම තැනින්ම දේවල් ඉගෙන ගන්න ඕනේ. වැඩිහිටියන්ට කීකරු වෙලා ඒකම දැන් විෂය පතයත් දැනගත්තොත් හොඳයි. අනික උත්සාහය කැපවීම සෙල්ලම් කරන්න ඕනේ, පොඩි කාලෙ දඟ කරන්න ඕනේ නේද? ඒවත් සේරමත් එක්ක තමයි. ඉතින් ටිකෙන් ටික ළමා කාලේ ඊට පස්සේ පාසලේ ටිකක් වැඩිහිටි ළමයෙක්ගේ කාලේ ඊට පස්සේ වැඩිහිටියන් කාලේ මේ සියලු දේම හොඳින් කළමනාකරණය කරගන්න ඕනේ අපිට තියෙන හැම දෙයක්ම. එතකොට ඉතින් හැබැයි දක්ෂකම් වෙන්න හැම වෙලාවෙම දැන් තමුන්ගේ දක්ෂකමක් තියෙනවා. තමුන් චිත්‍ර අඳින්න දක්ෂ නම් ඒක අභ්‍යාස කරන්න ඕනේ නේද? ගීත ගයන්න දක්ෂ නම්, වාදනය කරන දක්ෂ නම් ඒක නිරතුරුවම අභ්‍යාස කරන්න ඕනේ. දැන් මේ පුතා නිවේදන කටයුතු කරනවා. ඒකත් අභ්‍යාස කරන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් හොඳ තැනකට යන්න පුළුවන් වෙන්නේ. මම පොඩි කාලේ කැමතිම ගායකයා කවුද? කැමතිම ගායකයා පොඩි කාලේ, දැන් නම් මම කැමති එඩ්වඩ් ජයකොඩිට. පොඩි කාලේ අපිට පුතේ ගුවන් විදුලිය විතරයි තිබුණේ. එතකොට අපි පොඩි කාලේ අපි පාසල් යන කාලේ ගුවන් විදුලියෙන් ඇහෙන ගීත තමයි අපි රසවින්දේ. ඉතින් ඒ කාලේ දැන් ඔය මම ප්‍රශ්නයක් අහන්නද? අපි කියනවා සංගීත ලෝකයේ මුදුන් මල්කඩ කියලා. එහෙම නැත්නම් අපේ මහා ගාන්ධර්වයා කියලා කියනවා. මේ මෑතකදී තමයි අප අතරින් වියෝ වුණේ ඈ සංගීත ලෝකේ දැවැන්තයා අපට හිටපු. නම දන්නවද කවුද කියලා? අන්න අමරදේව සර්, පණ්ඩිත අමරදේව සර්. මම කැමතිම ගායකයා අමරදේව සර් තමයි. එතුමාගේ ගීත අපි පොඩි කාලෙත් ඇහුවා, අදටත් රසවිඳින්න පුළුවන්. මාමේ අපි රසවිඳින්න ගීතයක් තෝරගනිද්දි කොයි වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ? ගීතයක් රසවිඳින්න තෝරන්න අමාරුයි. ඇහෙන ගීතයක් තමයි රසවිඳින්න ඕනේ. ඉතින් හොඳ ගීතයක් ඇහුනහම අපි ඒකේ හොයාගන්න ඕනේ මේකේ මොනවද මේ ලියලා තියෙන්නේ ගීතේ නේ. දැන් අපි කියමුකෝ සසර වසන තුරු, නිවන් දකින්න තුරු, පිංකෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට. දැන් අපි අපේ රටේම අපේ රටට අපි ආදරෙයිනේ. මේකෙම ඉපදෙන්න අපි කැමතිනේ. අනේ ලබන ආත්මෙත් අපි ඉපදෙනව නම් කොච්චර හොඳයිද අපේ රට කියලා අපි හිතනවා. ඉතින් ඔන්න අපි ඒකෙන් ගන්නවා පණිවිඩයක් ඒ ගීතෙන්. ඊට පස්සේ බලනවා මේකේ නාද මාලාව, තනුව. තනුවත් රසවත් වෙන්න එපා නේද? තනුවත් රසවත් වෙන්න ඕනේ. ඒක ගයලා තියෙන කෙනාගේ හඬ ඒක හොඳින් ගයලා තියනවාද? මේ සියල්ලම බලලා තමයි ගීතයක් අපි රසවිඳින්න ඕනේ. හොඳයි. ඉතින් දැන් අපි සුළඟක් වී මං යනවා කියන ගීතය ගැනත් ගොඩක් දේවල් කතා බහ කරානේ. දැන් මේ ගීතය ගායනා කරේ නතාෂාක්කත් එක්ක එකතු වෙලා එඩ්වඩ් ජයකොඩි මාමා. දැන් අද දවසේ අපේ මැදිරියෙත් මේ ගීතේ රසවිඳින්න සූදානම් වෙමින් ඉන්නවා. My cup of tea, Richie. මං යනවා තොර අහලා.
මගේ නිහතමානීකම නිසාම අපේ තෙනුෂිනංගිට ඔන්න අවස්ථාවක් ලැබුණා එඩ්වඩ් ජයකොඩි මාමා වගේ ප්‍රවීණ ගීත ගායකයෙක් එක්ක ඒ ගීතය ගායනා කරන්න. තෙනුෂි දුවයි උපේකයි ලස්සනට ඒක ගායනා කළානේ. ඔව් මාමේ. එරපුදු මල් පිපිලා දැක්කම හරි ආසයි. මාමේ මේ ගීතය ගැනත් අපි කතා කරමු. අවුරුද්දට වැඩියෙන්ම කතා කරන මල් ජාතිය මොකද්ද? එරපුදු. එරපුදු මල්. ඉතින් එරපුදු මල් සංකේතයක් අවුරුද්දේ නේද? එරපුදු මල් උපමාවට ගත්ත ඒ මල ගැන ලියවෙච්ච අවුරුදු ගීත රාශියක් අපි රස විඳලා තියෙනවා. එරපුදු මල් කිව්වත් ඇති. ආය අවුරුද්ද ගැන වැඩි විස්තරයක් ඕනේ නැහැ. කොහා කිව්වත් ඇති. නේද? රස විඳිමු. Sura hanapar
අපූර්වට ගීතය ගායනා කරා ස්තුතියි නංගි මල්ලි. හොඳයි. වර්තමානයේදී පුංචි ළමයි ගොඩක් වැඩිහිටියන්ගේ ගීත ගායනා කරනවනේ. මම මොකක්ද ඒ ගැන හිතන්නේ? මෙහෙමයි දැන් වැඩිහිටියන් ගායන විවිධ වර්ගයේ ගීතිනොන්. සමහරවිට වැඩිහිටියන් ළමයින්ට උචිත ගීත රැසක් ගායනවා. ඉතින් ඒ ගීත ගායනා කළාට කමක් නැහැ. දැන් දරුවෙක් ගීතයක් ගායන හැම වෙලාවෙම දෙමාපියන් සහ වැඩිහිටියන් පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. මේ දරුවාට මේ ගීතය සුදුසුද? මේ ගීතයේ තියෙන පද, මේ ගීතයේ පද මේ දරුවාගේ මුවින් ගයන්න ගැළපෙනවාද? මේ තනුව ගැළපෙනවාද මේ දරුවාට ගයන්න? මේ සියලු දේම හොයන්න ඕනේ. එතකොට තමයි හොඳ ගායනයක් ඉදිරිපත් කරන්න දරුවෙකුට අවස්ථාව හොඳට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි මාමේ. දැන් ඊළඟට අපි රසවිඳින්නට සූදානම් වෙලා ඉන්නේ මාම ගායනා කරපු තවත් ලස්සන ගීතයක්. විශේෂයෙන් මේ අවුරුදු කාලෙදී අපිට ගොඩක් අහන්න ලැබෙනවා. කොපර කොපර පිපිඤ්ඤා කියන ගීතේ තමයි දැන් අහන්න අපි ලැස්සෙලා ඉන්නේ. මේ ගීතය ගැනත් කතා කරමු මාමේ. දැන් පුතේ, දැන් සමහර ක්‍රීඩා මේ අලුත් පරපුරේ දරුවෝ දන්නේ නැහැ නේද? සමහර ක්‍රීඩා දන්නේ නැහැ. ඉතින් අපේ වැඩිහිටි අපේ යුතුකමක් තියෙනවා. ඒ පැරණි ක්‍රීඩා, ගැමි ක්‍රීඩා යලි යලිත් මතක් කරන්න. දැන් චක් ගුඩු ගුඩු නේද? ඉස්සර අපි කියනවා ගමේ රජ්ජුරුවෝ උඩයි උඩයි, මිටි කොල්ලෝ බිමයි බිමයි, එහෙම ඒවා කියනවා. එතකොට මේ අතුරු මිතුරු දඹදිවතුරු, දැන් සමහර ළමයි මේවා දන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා පුතේ, දැන් මේවා අපි තව පරම්පරා ගානක් ගෙනිච්ච අපි අලුත් සෙල්ලනුත් කරන්න. දැන් ඒවම කර කර ඉන්න බෑ. දැන් මේ නූතන යුගයේ ක්‍රීඩාත් මේ දරුවන් කරන්න ඕනේ. ඒවත් එක්ක පැරණි දේවලුත් ඉඳලා හිටලා පොඩ්ඩක් මතක් කරගත්තොත් හොඳයි. ඉතින් අමරසේන කංකානම්ගේ මාමා මට ලියලා දුන්නා මේ ගීතය. මම තනුවක් දාලා යොදලා අපේ දරුවොත් එක්ක ගායනා කළා. ඉතින් මේ ගීතය අවුරුද්දට විතරක් නෙමෙයි නිතරම ඇහෙන ගීතයක්. මේකේ හොඳ පණිවිඩයක් තියෙනවා. ගීතයේ අවසාන ගී පද දෙක දැන් මේ අපි අහන ගමන් අහමු. එතකොට හැමෝටම තේරෙයි එදයි අදයි අතරේ වෙනස මොකක්ද කියලා. Thank you.
හරිම අපූර්වට අපේ නංගිල මලිලා ගීතේ ගායනා කරා. මා මේ හොඳම වචන හොඳම පිළිවෙලට ගැළපීම කවිය කියලා මම අහලා තියෙනවා. මාම කොහොමද ඒක අපිට පැහැදිලි කරන්නේ? ඕ දැන් කවිය කියන්නේ පුතේ කෙනෙක් තුළ පැන නගින සිතුවිල්ල. ඉතින් ඒ සිතුවිල්ල දැන් තමුන්ට විතරක් තේරිලා මදිනේ. මේක ඒ සිතුවිල්ල හොඳම වචන යොදලා අනික් අයට තේරෙන්න ගයනු. දැන් ඉස්සර කවියක් ගායනා කළේ දැන් අපි හිතමුකෝ පැල් කවියක්, එහෙම නැත්නම් කරත්ත කවියක්, ගොයන් කවියක්, ඒවා ඒ අයට හිතට ආපුවා ගායනා කළා. හැබැයි ලියලා නෙමෙයි, කට වචනෙන්. ඒකට කියනවා මුඛ පරම්පරාවෙන් තමයි ඒවා ආවේ කියලා. ඉතින් කවිය හොඳ අදහස් ඇතුව ඒක ලස්සන සාහිත්‍යමය ගුණාංග, එහෙම නැත්නම් ඒක කෙනෙකුට රස විඳින්න පුළුවන් වෙන්න තමයි නිර්මාණය විය යුත්තේ. හොඳයි, ඊළඟට අපි තෝරගෙන තියෙන ගීතය කිරීතිරේවා නවවසරේ කියන ගීතය. මේකෙනත් අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු මාමේ. අලුත් අවුරුද්දට උදේම මොකද්ද කරන්නේ? කිරි උතුර වෙනවා. හැබැයි දැන් කිරි උතුරවන්න අපි අර ලිපක් බැඳලා නේද මුට්ටියක් ගෙනල්ලා. හැබැයි පොඩි ළමයින්ට ඉන්න බෑ. ඇයි? මේ කට්ටියට කිරි උතුරනකන් ඉන්න බෑ, ඉවසීමක් නෑ. ආහාරෙන් ගින්දර දානවා, ආහාරෙන් කෑල්ලා, ඉතින් ලිප නිවෙනවා. ඇයි මේ කට්ටිය හරි උනන්දුයි ඉක්මනට පෙන ගන්න නේද? ඉක්මනට අරක උතුරනවා බලන්න. ඉවසීමක් තියෙන්න ඕනේ. හොඳට ගින්දර පරිස්සමෙන් දාලා අර ලිප පිරෙන්නේ නැති වෙන්න දාලා තමයි. එතකොට ඉවසීම තියෙනවා නම් ඒක ක්‍රමානුකූලව කිරි ඉතිරෙනවා. මේ ගීතය හැමෝටම බද්ධයි. හැමෝටම බද්ධ වෙලා තියෙන මේ ගීය. කිරි ඉතිරේවා නවවසරේ කියම දැන් අපි සුබපතන කොටත් කියන්නේ අනේ කිරියෙන් පැනියෙන් ඉතිරේවා. අවුරුද්දට නේ මේ අවුරුද්ද කිරි ඉතිරෙන අවුරුද්දක් වේවා. කිරි හොඳයිනේ නේද? කිරි හොඳයි. ඒ නිසා කිරි ඉතිරේවා නවවසරේ කියන ගීය මේ දරුවන්ට කටපාඩම් වුණොත් හොඳයි රූපවාහිනිය නරඹන අයටත්. හොඳයි, ඉතින් අද දවසේදී අපි ගොඩක් දේවල් මාමත් එක්ක කතා කරා. එහෙනම් යාළුවනේ අදට කුරුල්ලන්ට ගී වැඩසටහනින් සමුගෙන යන්නට කාලය ඇවිල්ලා තියෙන්නේ. අද දවසේදීත් අපි ගීත රසවින්දනය ගැන, අවුරුද්ද ගැන ගොඩක් දේවල් කතා බහ කරා අපේ එඩ්වර්ඩ් ජයකොඩි මාමත් එක්ක එකතු වෙලා. ඉතින් මාමේ අපිත් එක්ක එකතු වුණාට මාමට ගොඩක් ස්තුතියි මාමගේ වටිනා කාලය කැප කරලා මේ දේවල් අපිට කියලා දුන්නට. ඉතින් ලබන්නා වූ අවුරුද්ද මාමට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා කුරුල්ලන්ට ගී අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඔව්, අපේ දූල පුතාලටත් මේ නරඹන දූල පුතාලටත් ශ්‍රී ලාංකේය සියලුම ජනතාවටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. හොඳයි, එහෙනම් යාළුවනේ අපි ලබන සතියේදීත් මේ විදිහටම ලස්සන ළමා ගීත ගොඩක් අරගෙන ගීත රසවින්දනය ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අදට අපි සමුගෙන යන්නේ කිරි ඉතිරේවා නවවසරේ කියන ගීතේ රසවිඳින ගම. ගිහින් එන්නම් යාළුවනේ, ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වේවා. ගීත
ගවී